තරුණ විදිහට සූත්‍රේ වැඩ කරන කෙනෙක් නෙමෙයි ඔබ. මගේ එකම උවමනාව තිබුණේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒක තමයි ආසාව. රංගන ශිල්පිනියක් වෙන්න ඕනි කියලා උවමනාවක් තිබුණ නැහැ. ඒ කාලේ මගේ දැන්වීම තිබුණේ ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච දැන්වීමට. ඒ දැන්වීම යන කාලේ පාර යනකොටත් ඒ පිළිබඳ වහනෝ නේද? ඔව් ඉතින් ඒ කාලේ හැටියට ඉතින් ගොඩක් සල්ලි ලැබුණා. ඉතින් පාසල් ශිෂ්‍යාවක් හැටියට ඉතින් මට ලැබෙන මුදල් ප්‍රමාණය දැක්කහම ඉතින් මටම පුදුම හිතුණා මෙච්චර ගෙවන්නේ මොකටද ෆොටෝ එකක් ගන්න කියලා. ඒ වෙනකොට මමවත් දන්නේ නැහැ මට රංගපාන්න පුළුවන්දවත් කියලා. ඒ පිටපතවත් කියුවේ නැහැ. මගේ ඩයලොග් එක විතරයි මම බලාගත්තේ. ඒ කියන්නේ පිටපත කියවුවොත් නිකන් මේ ඔළුව අවුල් වෙයි වගේ එකක්. නෑ පිටපත කියවන්න උවමනාවක් තිබුණ නැහැ. දන්නේවත් නැහැ ප්‍රීමියර් එකක් මොන වගේද කියලා. රීගල් සිනමා හලකම මම දන්නේ නැත රීගල් සිනමා හලකුවේ තියෙන්නේ කියලා. මම ප්‍රීමියර් එකටවත් ගියේ නැහැ. ඒකේ මාව චරිතයක් හැටියට ප්‍රසිද්ධ වෙලා කියලා එදා තමයි මට තේරුනේ. මොකද නිරූපණ ශිල්පිනියක් හැටියට මට කවදාවත් ඒ වගේ ආදරයක් ලැබිලා නැහැ. හැමදාම මට ලියුම් මිතියක් එනවා. එදා ඉඳන් ඔයා තමයි මගේ ආසම නේලිය හැම කියද්දි ඉතින් ඒක හරි පුදුමයි. ඉතින් අපි තේවතු වල තමයි පොඩි කාලේ නම් හිටියේ. අපි පොඩි කාලේ නම් ගෙදර ඉංග්‍රීසියෙන් තමයි කතා කරේ. ඒ නිසා ඉතින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කෙනෙක් බැඳම උඹට තවත් අර ආසාව දිනුනු තියුණු වුණා. මොකද මම පාවිච්චි කරන්නේ නැත්තම් මම හදන ක්‍රීම් එක මං ඒක කොහොමද පාරිභෝගිකයට ලබා දෙන්නේ? ඒ එහෙම එකක් පටන් ගන්න හිතුනේ දැන් ඒ පාසාව. ඒ කියන්නේ මේ සාවත් ඉබ කියන්නේ කොහොමද මේ විවිධාකාර ඇඳුම් බඳින එක්කනේ? ඔව්. ඇඳුම් වල ඇඳුම් ලෝණි. ඇඳුම් වලට පුදුම ආසාවක් තියෙනවා මම. Abhipra. Abhipra. සියවසක දුර දකින අද සියවසක අභිමානය. අයිබෝන් සුබ දවසක් LB Abhipra. අපේ සුහද සංවාදශීලී වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකට අපි ඔබව ආදරෙන් පිළිගන්නවා සහ අපේ ආරාධිතාවත් ඒ වගේමයි. එතකොට අද ටිකක් කුතුහලයේ පිරිච්ච ආකර්ශනීය වැඩසටහනක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අද අපේ හමුව තවත් ජනප්‍රිය රංගධාරිනියක් එක්ක, හැබැයි දශකයකට වඩා වැඩි ඉතිහාසයක් තියෙන ඇගේ රංගන ජීවිතයේ තවත් පැත්තක් තියෙනවා. වර්තමාන කාලයේ මේ රූපලාවන්‍ය අඩුබ කුඩුම ද්‍රව්‍ය එමු නැත්නම් ඖෂධ සහ ආලේපන නිෂ්පාදන බෙදා හරින්නියක් ඇගේ නමින් සහ මේ මේ ඇඳුම් පැළඳුම් වර්තමානයට ගැලපෙන විලාසිතා අනුව නිර්මාණය කරන ඇගේ නමින් තිබෙන ඇඳුම් පැළඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන දැක්ක දා ඉඳන් එකම විදිහේ ලාබාල තරුණියක් හැටියට තමයි මට හැමදාම පෙනෙන්නේ සචිනි ආයිද්‍රා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. අපි මං හිතන්නේ මේ දරුණු විදිහට ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නෙමෙයි ඔබ. නෑ. ඒ කියන්නේ මේ ඉඳලා හිටලා තෝරා බේරාගෙන තමයි කටයුතු කරන්නේ. දැන් මේ දවස්වල මොනවද? මේ දවස්වල ගොඩාක් වෙලාවක් වැය වෙන්නේ මගේ ව්‍යාපාර කටයුතු වලට. ඊට අමතරව හොඳ නිර්මාණයක් මගේ කාලය වැය කරන්න සුදුසු සහ මට හිතුණොත් ඒ කාලය සඳහා වටින නිර්මාණයක් කියලා මං එහෙම දෙයකට දායක වෙනවා. ඉතින් ගිය අවුරුදු 4-5 ඇතුළත මම සිනමා නිර්මාණ පහකට වගේ දායක වුණා. ඉතින් කොවිඩ් නිසා ඒ ඔක්කොම අතරමඟ නතර වෙලා තියෙන අවුරුදු දෙකක් වගේ කාලයක්. ඊට අමතරව මේ දවස්වල නම් ඇත්තටම මම හිතලම මගේ ව්‍යාපාර කටයුතු වලට තමයි වැඩිපුර වෙලාව ගත කරන්නේ. මොකද එකක් තමයි මගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන නිසාත් පටන් ගන්න සුළු කාලයයි. ඔව් පටන් අරගෙන සුළු කාලයයි. අනිත් එක මට කොච්චර මම කාර්යබහුලද කිව්වොත් මට වෘත්තීන් දෙකක නියැලෙන්න වෙලාවක් නැති තරම්. ඉතින් මං මේ දවස්වල මුල් තැන දීලා තියෙන්නේ මගේ ව්‍යාපාරයට. ආදරණීය වස්යානි ඔබේ තීරණාත්මක ජීවිත තීරණාත්මක අවස්ථාවේ ඊට පෙර තමයි දැන් ඔබ මේ රූපවාහිනී දැන්නේ කීපයක සිටියා. එතනට යාවෙන්නේ කොහොමද? පාසල් ශිෂ්‍යාවක් හිටියා. ඔව් මම ඇත්තටම අවුරුදු 13 දී විතර ඉඳන් මගේ එකම උවමනාව තිබුණේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒක තමයි ආසාව. ඉතින් ඒක ගැනම තමයි මං හිතුවේ. ඉතින් සීන දැක්කේ. ඔව්
එතකොට අවුරුදු 14දී මට අවස්ථාව ලැබුණා පොඩි කොටසක රංගනයේ යෙදෙන්න. ඒ මොකක්ද? ටෙලි නාට්‍යයක. මොකද ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා මගේ තාත්තගේ යාළුවෙක්. ඊට පස්සේ මාව දැකලා කිව්වා දුවව දෙන්න පොඩි කොටසක් තියෙනවා. මගේ මවට හිටි මොරෙන් චාරණි මහත්මිය. මොකක්ද? තිබුණා ටෙලි නාට්‍යයක් එක් මුර්ගාංගනාවියක් කියලා. මතකද දන්නේ. කවුද අධ්‍යක්ෂකවරයා? කුමාරසිරි අබිකෝන්. ඊට පස්සේ ඒකේ පොඩි කොටසකට ස්කෝලේ ප්‍රින්සිපල් ගිනුත් පර්මිෂන් අරගෙන එතකොට මම අවුරුදු 14යි මට ස්කෝලේ හිල්වුඩ් බාලිකා විද්‍යාලේ ගිනගත්තා නුවර මෙණික කෙනෙක්. ඉතින් ඒක තමයි මගේ පළවෙනි රංගනය. ඉතින් මට රංගනය ගැන එච්චරම මම රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා උවමනාවක් තිබුණේ නැහැ. මට ඕනේ වුණේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒත් රංගනයට අහම්බෙන් වගේ තමයි ආවේ. මොකද මම ඒ කාලේ මගේ දැන්වීම් තිබුණා ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච දැන්වීම් තිබුණා. මොනවද? ඒ කියන්නේ එක බැංකුවක NSB බැංකුවේ ටීවී කොමර්ෂල් එකක් තිබුණා. ඒක හරියට ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේක ටීවී එකේ යනවා. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එක්ක මගේ පළවෙනි අධ්‍යක්ෂකවරයා සනේෂ් බණ්ඩාර දිසානායක මහත්මයා ඒ දැන්වීම දැකලා තමයි මට අඬගහුවේ ආදරණීය වස්සන් චිත්‍රපටියට. ඒ දැන්වීම යන කාලේ පාර යනකොටත් ඒ පිළිබඳ වහනෝ නේද? ඔව්. ඔව්. ඒ තරමටම ඒ දැන්වීම ප්‍රසිද්ධ වුණා. ඉතින් මම ඉතින් රංගනයේට මට එච්චරම ලොකු කැමැත්තක් කියන්නේ මම ඒක ගැන වැඩි හිතලා තිබුණ නැහැ. ඔක දෙකම එකයි නිරූපිකාව සහ රංග වේදිනිය කියන එක. හැබැයි ඒ කාලේ ඒක ඔක බෙදා වෙනස් කරගෙන තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. අරක තමයි ටාගට් එක. ඔව්. නිරූපිකාවක් වෙන එක. වෙන එක. හැබැයි ඒක යටපත් වුණේ කොහොමද? ඊට පස්සේ දැන් මං ඒ නිරූපණ ශිල්පිනියක් හැටියට වැඩ කරා ටික කාලයක්. ඉස්කෝලේ පාසල් වැඩ කටයුතු කරන ගමන් මම ෆැෂන් ෂෝස්, ටීවී කමර්ෂල්ස් ඒ ඔක්කොම කරගමින් තමයි මම හිටියේ. එතකොට ගානක් හම්බෙනවා ඉතින් නේද? ඔව්. ඉතින් ඒ කාලේ හැටියට ඉතින් ගොඩක් සල්ලි ලැබුණා. ඉතින් පාසල් ශිෂ්‍යාවක් හැටියට ඉතින් මට ලැබෙන මුදල් ප්‍රමාණය දැක්කහම ඉතින් මටම පුදුම හිතුණා මෙච්චර ගෙවන්නේ මොකටද ෆොටෝ එකක් ගන්න කියලා. ඒත් මට ඉතින් ඒ මුදල් වලට වැඩිය මට ඉතින් අර ඒ ශාස්ත්‍රයට තමයි ආසාව තිබුණේ. ඊට පස්සේ සනේෂ් බණ්ඩාර දිසානායක මහත්මයා මට චිත්‍රපටයට ආරාධනා කරලා ඉතින් මං හෙව මේකත් ඔඩිෂන් එකක්ද කියලා. මොකද මට ඒ කාලේ ඔඩිෂන්ස් තමයි හැම වෙලාවෙම. ඉතින් ඔඩිෂන්ස් වලට යනවා ඉතින් තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඕ ඉතින් ඔඩිෂන් එකන්නේ මේ ඔබ තෝරගත්තා කිව්වා. ඒ වෙනකොට මමවත් දන්නේ නැහැ මට රංගපාන්න පුළුවන්දවත් කියලා. ඒත් සනේෂ්ට ඕනේ වුණා මාව මේ චරිතයට ඔයා තමයි මේකේ මේ චරිත ගැලපෙන කෙනා කියලා. ඊට පස්සේ ඉතින් ෂූටින් දවස් ටික දුන්නා. ඉතින් මම කොටින්ම කියනවා නම් මම මේ කතාව මීට කලින් කියලා තියෙනවා. මම ඒ පිටපතවත් කියුවේ නැහැ. මගේ ඩයලොග් එක විතරයි මම බලාගත්තේ. ඒ කියන්නේ පිටපත කියවුවොත් නිකන් මේ ඔළුව අවුල් වෙයි වගේ එකක්ද? නෑ පිටපත කියවන්න උවමනාවක් තිබුණ නැහැ. බට් මට කොන්ෆිඩන්ස් එක තිබුණා මට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මට එන්නකෝ ෂූටින් දිනවලට ගියා ඩයලොග් එක බැලුවා. ඉතින් සනේෂ් කරන්න කියපු එක කරා. ඊට පස්සේ ප්‍රීමියර් එකට අඬ ගහුවා අවුරුදු දෙකකට පස්සේ තමයි ප්‍රීමියර් එක තිබුණේ. ප්‍රීමියර් එකට අඬ ගහපුවාම මම දන්නේවත් නැහැ ප්‍රීමියර් එකක් මොන වගේද කියලා. ඒ කියන්නේ මොන වගේ දෙයක් දැන්දගෙන යන්න ඕනේ. රීගල් සිනමා හලකම මම දන්නේ නැත රීගල් සිනමා හලකුවේ තියෙන්නේ කියලා. මම ප්‍රීමියර් එකටවත් ගියේ නැහැ. ඊට පස්සේ මංගල දර්ශනේ. ඔව් මංගල දර්ශනයටවත් මම ගියේ නැහැ. ඊට පස්සේ ටික දවසක් යද්දී මට හරියට කෝල්ස් එනවා පත්තර වලින් ඇඩ්‍රස් එක ඉල්ලනවා. ඉතින් ඒ කාලේ ඉතින් මම මොකද දන්නේ නැති නිසා ඉතින් මම හිතන්නේ මම නිරූපණ ශිල්පිනියක්වත් නේ. ඒ නිසා තමයි මේ මට කෝල්ස් එන්නේ පත්තර වලින් කතා කරනවා ටීවී වලින් කතා කරනවා. ඒතකොට සෝෂල් මීඩියා නැහනේ. ඔහොම යද්දී ඉතින් මට දැන් එන්න පටන් ගන්නවා ටික ලියුම් ගෙදරට. ඉතින් දැන් ලියුම් පහෙන් පටන් ගත් එක සමහර දවස්වලට බලද්දී ලියුම් 10යි 15යි. දැන් මමම දන්නේ මොකද්ද මේ වෙනස කියලා. මටම හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. ඒක කමර්ෂල්ස්ද නැත්නම් මෝෂන් නිරූපණයද නැත්නම් චිත්‍රපටියද? ඒ මොකද්ද කියලා හොයාගන්න බෑ. මොකද්ද හේතුව කියලා. ඔව්. ඊට පස්සේ දවස් 30 දර්ශනය හෝ දවස් 50 දර්ශනය සමරන්න මට සනේෂ් අඬ ගැහුවා නුවර යන්න එන්න. ඊට පස්සේ මං ඉතින් සනේෂ් දැන් මම ප්‍රීමියර් එකට ගියත් නෑ. නුවර ඉඳන් කොළඹ ඇවිල්ලාද? මම එතකොට කොළඹ තමයි ජීවත් වුණේ. එතකොට පාසල් ඉවර වෙච්ච ගමම මම කොළඹට ආවා. මොකද මගේ නිරූපණ ශාස්ත්‍ර වැඩ කටයුතු කරන්න.
ඊට පස්සේ කිව්වා මේ නුවර අපි මෙහෙම සමරන්න ඕනේ ඔයා එන්න යන්න අපිත් එක්ක කියලා. ඊට පස්සේ නුවර ඒ සමරන දර්ශනයට ගියපුවාම දැන් මගේ ගමනේ නුවර දැන් ෆිල්ම් හෝල් එක මෙතන නම් කිලෝමීටර 1.5ක් වගේ දිග පෝලිමක් තියෙනවා චිත්‍රපටිය බලන්න. එදා තමයි මට තේරුනේ මේ චිත්‍රපටිය ඉච්චර මේ ප්‍රසිද්ධ වෙලා ජනප්‍රිය වෙලා ඒ කියන්නේ එදා තමයි මට තේරුනේ මේ මේක කොච්චර දැවැන්ත වෙලාද කියලා. ඒ කියන්නේ මාව චරිතයක් හැටියට ප්‍රසිද්ධ වෙලා කියලා එදා තමයි මට තේරුනේ. එතකොට තමයි මට ක්ලික් වුනේ ආ ඒකයි මේ ලියුම් එන්නේ. එතකොට අනිත් එක දැන් කොමර ඒ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වෙන්න 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 ඉතින් මම දැන් පාරේ හරි මම මොකක් හරි තැනකට ගියොත් වුණත් ඉතින් හැම කෙනාම ඒ චරිතය ගැන අහනවා. ඉතින් අදටත් මම හැමදාම කියන්නේ එක්ක පත්තරයකින් හරි කෝල් කරොත් රූපවාහිනී හෝ මේ වගේ මොකක් හරි ඉන්ටර්විව් එකදී වුණත් ඒ චිත්‍රපටය ගැන අහන්න නැති කෙනෙක් නැහැ. ඉතින් එහෙම තමයි. ඉතින් මට හිතුණා ඇත්තම නිරූපණ ශිල්පිනියක් කියපුවාම නිරූපණ ශිල්පිනියක මූණෙන් කෙනෙක් අඳුරන්න පුළුවන්. ඒත් රංගන ශිල්පිනියෙක්ට ජනතාව ආදරය කරනවා. ඔව්. තමන් කන්නේ මොනවාද බොන්නේ මොනවාද අඳින්න කැමති මොනවාද ඒ කියන්නේ මං ගැන පුද්ගලයෙක් හැටියට හැමදේම ඒගොල්ලන් ස්ටඩි කරනවා. මොකද ඒගොල්ලන් මේ කෙනාට ආදරය කරනවා. ඉතින් ඒ වෙනස දැක්කහම තමයි මට රංගන ශිල්පිනියෙක් වෙන්න ආස හිතුනේ. මොකද නිරූපණ ශිල්පිනියක් හැටියට මට කවදාවත් ඒ වගේ ආදරයක් ලැබිලා නැහැ. නිරූපණ ශිල්පිනියක් දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ක්ලෝත් හැංගර් එකක් වගේ කියලා. මාරු කරනවා. ඔව් ඇඳුම් මාරු කරනවා ඇඳුම් නිරූපණය කරනවා එච්චරයි. ඒ කියන්නේ අපේ මූණවත් අපේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. අපි ඇඳලා පෙන්නන ඇඳුම හෝ අපි අපෙන් ඒ ඒ වෙන කාර්ය විතරයි වැදගත් වෙන්නේ. ඒත් රංගන ශිල්පිනිය කියන්නේ ඊට ගොඩාක් එහා ගිය පුද්ගලයෙක්. යතුන් ගානක්. ඔව්. ඉතින් ඒ නිසා තමයි මට ඒ ආදරණීය වසන් චිත්‍රපණයෙන් මට ඒ මගේ රසිකයන්ගෙන් ලැබිච්ච ආදරය කියන්නේ ඒගොල්ලන්ගේ ලියුම් කියවද්දි හැමදාම මට ලියුම් මිටියක් එනවා. ඉතින් ඒවා කියවද්දි මට හිතුණා කොහොමද මේ එක චරිතයක් එක මිනිත්තු ගාණක් දිහා මේ පුද්ගලයා දිහා බලලා කොහොමද මෙච්චර ඒ කෙනාට මිනිස්සු ආදරේ වෙන්නේ කියලා ආශක්ත වෙන්නේ. අදටත් මගේ රසික රසිකාවෝ මේ මගේ මුල් චිත්‍රපටිය දැකලා එදා ඉඳන් ඔයා තමයි මගේ ආසම නේලිය එහෙම කියද්දි ඉතින් ඒක හරි පුදුමයි. ඔව්. ඉතින් ගෙදරින් මොකද්ද ඒකට ලැබිච්ච ප්‍රතිචාරය? ගෙදර ඇත්තට මගේ අම්මයි තාත්තයි දෙන්නම මට ලොකු නිදහසක්. ඔව් සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබුණා අපි දන්නවා කරන්න යුතු හරි දේ. කියන මමයි මගේ අයියාත් මගේ අක්කාත් අපි තුන්දෙනාට හොඳටම මොලේ තියෙනවා කියලා මගේ අම්මයි තාත්තයි දැනගෙන හිටියා. ඉතින් ඒ දෙන්න අපිට නිදහස දුන්නා අපිට ඕන දේවල් කරන්න. ඒකෙන් ඔබ හරි පාත් එක තෝරගත්තා. ඔබට යුතු එක පාත් එක යා යුතු මාවත යමී. ඊට පස්සේ ඔබට මම හිතන්නේ මේ හොඳ අවස්ථාවක් ලැබෙන ප්‍රසන්න ජයකුඩිගේ චිත්‍රපටය රඟපාන. ඔව්. ඉතින් තව දෙයක් කියන්න අමතකුණා ඒ ආදරණීය වසන් චිත්‍රපටයේ ඒ අවුරුද්දේ තිබුණ ෆිල්ම් ෆෙස්ටිවල් තුනේම මාව නිර්දේශ වුණා. මගේ නාමය සිග්නිස් සිනමා සම්මාන උළෙලේදී මට සම්මානයකුත් ලැබුණා ඒ ආදරණීය වසන් චිත්‍රපටයට. ඉතින් ඒ ඔක්කොම තමයි මට අර කරේජ් එක දුන්නේ මේ රංගන ශිල්පිනියක් හැටියට ඉන්න. ඊළඟට මට සංකාර චිත්‍රපටය ලැබුණා. ඒකත් හොඳ චිත්‍රපටයක්. ඒ කියන්නේ ලංකාවේ ඉහළම තලයේ උසස්ම ලෝකයේ උසස්ම සම්මාන ලැබුණ චිත්‍රපටයක්. ඒකෙත් මම රංගන. ඒ වගේ ඉතින් දැන් මම ඊයේ පෙරේදත් රංග පෑව තව හොඳ චිත්‍රපටයක. ඒක තාම රිලීස් වුනේ නැහැ. කාගෙද මොකක්ද? ඒක නිශාන්ත ශාන්තදේව කියලා අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගේ ඒත් පළවෙනි චිත්‍රපටය. ඒකෙ මට රංගපාන්න තිබුණේ මරාගෙන මැරෙන කොටි කාන්තාවක් හැටියට. ඉතින් ඒ වෙනුවෙන් ෆිසිකලි සහ හැම අතින්ම මට සෑහෙන වෙනස්කම් වලට පාජනය වෙන්න ඕන කොහොමද? දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕනා, දෙමළ ඩයලොග්ස් තිබුණා. ඒ කියන්නේ දැන් අපි ෂූට් කරේ අවුරුදු 3කට විතර කලින්. ඉතින් ඇත්තටම
ලොකුම ලොකු අභියෝගයක්. ඉතින් මං හරිම ආසාවෙන් තමයි, මොකද මං කැමතිනේ මම දැන් මේ ඉන්නා වගේම චරිත රංගපාන්න. මොකද ඒකේ හරිම ලේසි, ඒක කරන්න දෙයක් නැහැ. බට් ඒ වගේ මට වැඩිය හාත්පසකින්ම වෙනස් චරිතයක් මට ලැබුණොත් ඒක චැලෙන්ජ් එකක් අපිට රංගන ශිල්පිනියක් හැටියට. ඔව්, අපිට අපේ ඇත්ත ටැලන්ට් එක ඒ වගේ තැනකද තමයි පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවට ගර්භාෂය. ඔව්, ඉතින් ඒ චිත්‍රපටය එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. චිත්‍රපටි ගොඩක් නෑනේ දැන්. අපි කියමු ආදරණීය වාසයානය, සංකාරා. ඔව්, ඊට පස්සේ හාට් එෆ් එම් චිත්‍රපටය, ඊළඟට ස්වර කියලා චිත්‍රපටයක් රඟපෑවා, අංගර දංගර කියලා තව ළමා චිත්‍රපටයක්, එතකොට නිම්න එක හුදකලාව පූරි කීර්තිසේනගේ, ඒක නෑ ලොකු චරිතයේ පොඩි කොටසක්. ඒ වගේ චිත්‍රපටි මම ගොඩාක් රඟපාල නෑ. චිත්‍රපටි ඔක්කොම ගණන් කරොත් මං හිතන්නේ 20ක් වගේ ඇති. ටෙලි කීපයක් තියෙනවා නේද? ඔව්, ටෙලි නාට්‍යයක් මං හිතන්නේ 30ක් වගේ. ඔව්, ඒ කියන්නේ හරි පොඩ්ඩක්. ඔව්, ඒ කියන්නේ මම දැන් මා ශේස්ත්‍රයේ අවුරුදු 19ක් විතර. මමත් එක්ක රංග ශේස්ත්‍රයට ආපු අනිත් සමහර නලියුන් නිලියොත් එක කම්පෙයා කරද්දි මම ගොඩක් අඩුවෙන් තමයි රඟපාලා තියෙන්නේ. ඒත් මට සතුටුයි, මොකද චිත්‍රපටේ ගොඩාක් රඟපාන එක නෙමෙයි ගොඩ වැඩි කරගන්න ඕනේ. මම හිතන විදිහට එක හොඳ චිත්‍රපටයක රඟපෑවොත් ජීවිත කාලෙම රසිකයාගේ හිතේ තමන් ඉන්නවා. ඒත් සමහර වෙලාවට චිත්‍රපටි 50ක් රඟපාලා තියෙන්න පුළුවන්, අපිට එක චිත්‍රපටයක්වත් මතක නැහැ. ඔව් ඔව්. එහෙම රංගන ශිල්පිනියොත් තියෙනවා, ශිල්පියොත් තියෙනවා. ඉතින් ඊට වැඩිය මම හිතන විදිහට දැන් අද වුණත් ආදරණීය වස්සානෙ ගත්තොත් ගොඩාක් අය ඒ චිත්‍රපටේ නර්මලා තියෙනවා. ඔබේ නමට වැඩිය ඒ චරිතය නම කියලා තමයි කතා කරන්නේ. ඔව්, ඒ කාලේ එහෙමයි. දැන් නම් ඉතින් මාව හැටියටම දන්නවා. සංකාර චිත්‍රපටෙත් එහෙමනේ. ඔව්. ඔබට වුණත් ඔබ හොයාගන්න බැරි මට්ටමට ඔබ රංගන නිර්ත වෙලා තියෙනවා. ඒක සෑහීමකට පත් වෙයක කරුණා. දැන් ඔය අනිත් ක්ෂේත්‍රයට යන්න හේතු වුණේ ඇයි? මේ පෞගිටිකේ වෙච්ච දේවල්ද නැත්නම් ඔබට උනේ තිබුණාද? නෑ, මම ව්‍යාපාරයකට යොමු වී යුතුයි. මට ඒ ව්‍යාපාරයක් කරන්න ආසාවක් තිබුණා ඉස්සරින්දා. ඒ කියන්නේ තාත්තා මොනවද කරේ? තාත්තා මගේ ප්ලාන්ට් කෙනෙක්, ඒ කියන්නේ වතුශේ. ඔව්, වැවිලිකරුවෙක්. ඉතින් අපි තේ වතු වල තමයි පොඩි කාලේ නම් හිටියේ. පාසල් ගියත් ගොඩක් වෙලාවට බෝඩි මේ තමයි ඉස්කෝලේ හොස්ටල් එකේ හිටියේ. දෙමළේම පුළුවන්ද? දෙමළ තේරෙනවා, බට් කතා කරන්න එච්චරම බෑ. තාත්තර හොඳට පුළුවන්. තාත්තර හොඳට පුළුවන්. අපි පොඩි කාලේ ඉඳන් ගෙදර ඉංග්‍රීසියෙන් තමයි කතා කරේ. ඒ නිසා ඉතින් දෙමළ භාෂාව අපි කතා කරනවා ඇහෙනවටවත් මගේ තාත්තා කැමති නැහැ. ඉතින් ඒකට තාත්තා වැඩ කරන අයට කතා කරන නිසා බට් මට හොඳට තේරෙනවා දෙමළ. ඔබ බෞද්ධද කතෝලිකද? මම බෞද්ධ. ඔව්. මගේ අම්මා බෞද්ධ, ඒ නිසා අම්මා කැමති වුණේ අපි බෞද්ධ. තාත්තා වෙන ආගමක්ද? තාත්තා කතෝලික. ඒ උනට තාත්තත් ගොඩක් කාලවට අම්මා නිසා පන්සලට තමයි අපිත් එක ගියේ. ඉතින් ඒ කතෝලික පැත්තට අපි පොඩ්ඩක්වත් නැඹුරු වුණේම නැහැ. නැඹුරු වුණේම නැහැ. ඔව්. ඒකත් එක්තරා මට්ටමක මේ වෙනම විනයක් හදාගැනීම සඳහා, කියන්නේ තමන්ට වෙනස් වෙන්න අවශ්‍ය වුණාම ඒක පහසුයි. එතකොට මේ දැන් ඔය ඇඟලුම් ක්ෂේත්‍රයට, එහෙම නැත්නම් ඔය ක්ෂේත්‍රයට ඔබ මූලික අධ්‍යයනය කළද යමුනේ? ව්‍යාපාරික ක්ෂේත්‍රයේ. ඔව්. මෙහෙමයි, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මොකද්ද මේ ස්ටාරා හෙයා ක්‍රීම්? ඔව්. මෙන්න මේකට මොන හරි වේලපහෙන් බේසික්ස් ටිකවත් අඩු ගන්න හොයන්න ඕනේ. ඔව්. මෙහෙමයි, දැන් මට ව්‍යාපාරයක් කරන්න ලොකු ආසාවක් තිබුණා. දැන් අවුරුදු මම හිතන්නේ මම පාසල් අවදී නම් නෙමෙයි, පාසලෙන් ඉවත් වෙලා, ඒ කියන්නේ මට ආසාවක් තිබුණා. ඒත් මම මේ රංගන ශාස්ත්‍රයේ නියැලිලා ඉන්න නිසා, ඒකෙන් එච්චරම කාර්යබහුල නිසා මට වෙලාවක් තිබුණා ඒ වෙනුවෙන් යොමු කරන්න. ඊට පස්සේ බැන්දා, ඊට පස්සේ මට බබාලා දෙන්නෙක් හම්බුණා. ඉතින් මට මම බැන්දෙත් ව්‍යාපාරික. ඒක තමයි මට තිබුණේ. මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කෙනෙක් බැන්දම ඔබට තවත් අර ආසාව දියුණු වුණා. ඔව්, ඒ ආසාව තිබුණට මට කාලේ තමයි මට තිබුණ ප්‍රශ්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් දියුණු කරන්න ඇත්තරම තමන්ගේ මුළු දියුණු කරන්න ඕනේ නම් තමන්ගේ මුළු කාලය මේ වෙනුවෙන් යොදවන්න ඕනේ. කැප කරන්න ඕන. ඔව්. ඉතින් මට ඒ කාලය තිබුණ නැහැ. ඒත් ඒ කියන්නේ මගේ හිතේ ඒක වෙලාව තිබුණා. දරුවන් නිසාත් මම වැඩි තැනක් දීලා තිබුණේ මගේ රංගන ශාස්ත්‍රයට නිසා. ඊට පස්සේ කොරෝනා වනේ දැන් අවුරුද්දකට කලින් ගිය අවුරුද්දේ 2019 අග. ඔව්.
2019 ඉතින් ඒ මගේ ව්‍යාපාරේ පටන් ගන්න හේතුව තමයි ඉතින් මම ඇත්තටම දැන් මගේ ශාස්ත්‍රය නිසාත් පෞද්ගලිකවත් මම ලෝකේ ගොඩාක් රටවල් වලට යනවා. ඉතින් මම ඒ ලෝකේ තියෙන හැමදේම හැම ස්කින් කෙයා වර්ගයම මූණේ ආලේපන හැමදේම මම try කරන කෙනෙක්. ඉතින් මම මගේ කොණ්ඩේ වවා ගන්න මම අත්හදා බල බල හිටියා මේ එක එක තියෙන ක්‍රීම් වර්ග සහ තෙල් වර්ග ඒ කියන්නේ මගේ කොණ්ඩේ හැල්ල යන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මම මේක මගේ කොණ්ඩේ හැලෙන එක නවත්තන්න තමයි මම යන යන හැම රටින් මේ රටේ තියෙන රෙමඩීස් ඒව එහෙම අවුරුද්දක් වගේ කාලයක් විතර ඒව try කර කර හිටියා. ඊට පස්සේ මට හම්බුණා හොඳ ෆෝමියුලා එකක්. ඊට පස්සේ ඒ ෆෝමියුලා එක ගපම මගේ කොණ්ඩේ එක දිගට වැවෙන්න පටන් ගත්තා. දැන් ඒක වුණේ අවුරුදු 5කට විතර කලින්. ඊට පස්සේ කොරෝනා ආවහම දැන් මේ අපිට මේ මුකුත් නිෂ්පාදන ලබා ගන්න බෑනේ. අපි ලොක්ඩවුන් එකේනේ හිටියේ. ඒ වෙලාවේ මට හිතුණා ඇයි මම මේ නිෂ්පාදනය ලංකාවේ මමම හදන්න නැත්තේ. එහෙම තමයි මගේ ස්තාර හැයා මිරකල් එක මම පටන් ගත්තේ. කවද ඒසද හොයාගත්තේ? ඊට පස්සේ මම ලංකාවේ ඉන්න ඉස්සරහම ලැබ් එකක් අවශ්‍ය වුණා. ඔව්. ඉතින් ගොඩාක් අපේ උපදෙස් ගත්තේ කාගෙන්ද මේ සඳහා? කාගෙන්වත් උපදෙස් ගත්තේ නැහැ. මේක අන්තර්ජාලයට කියලා බලලා ඔක්කොම ටික හිඳලා. ඔව් මම්ම ස්ටඩි කරා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මම මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා හිතුණත් මම කරන පළවෙනි දේ තමයි ඒ ගැන අධ්‍යයනය කරන එක. මොකද අපේ ඕනම සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒ හැම දෙයක් ගැනම ලියවිච්ච පොත් තියෙනවා. එතකොට ඒ හැම පොතක්ම අපිට අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් එක බුක් ෂොප්ස් වලින් ඔඩියෝ බුක්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මොනවද ඉගෙන ගන්න ඕනේ ඕනම දෙයක් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වෙලාවේ මට ඕනේ උනේ බිස්නස් එකක් ගැන ඉගෙන ගන්න. කොහොමද බිස්නස් එක රන් කරන්න කියලා. ඉතින් මම මේ නිෂ්පාදනය හදන්න අවුරුද්දක් විතර ගියා. ඒ කියන්නේ මම පෙබරවාරි හදන්න පටන් ගත්ත ඒ ලැබ් එකත් එක්ක ටෙස්ට් කරන්න පටන් අරගෙන දෙසැම්බර් වෙනකන්ම ඒක ටෙස්ට් කරලා ඒ ප්‍රොඩක්ට් එක ඩිවලොප් කරා. මොකද හොඳ නිෂ්පාදනයක් හදන්න එකපාරින් හදන්න බෑ. ඒක ටෙස්ට් කරලා තමයි හදන්න ඕනේ. අත්දැක බැලීම අත්‍යවශ්‍යයි. අත්දැක බලලා මොකද මට ඕනේ උනේ දැන් මම ලෝකේ තියෙන ඉස්තරම්ම ප්‍රෝග්‍රෑම් මේ ඉස්තරම්ම ප්‍රොඩක්ට්ස් යූස් කරලා මම ක්‍රීම් එකක් හදද්දී මට ඕනේ වුණා ඒක ඉහළම ගණ එකක් කරන්න. මොකද මම පාවිච්චි කරන්නේ නැත්නම් මම හදන ක්‍රීම් එක මං ඒක කොහොමද පාරිභෝගිකයට ලබා දෙන්නේ? ඉතින් ඒ නිසා තමයි මම එච්චර එක ටෙස්ට් කරලා මට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට හදාගෙන ඊට පස්සේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තමයි මම ලොන්ච් කරේ. ඉතින් මට ඇත්තටම ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ මේක ලොකු දියුණු වෙයි කියලා. ඒ වුණාට ඇත්තටම හිතා ගන්න බැරි විදිහට ඒක ඒ ප්‍රොඩක්ට් එක මේ ජනප්‍රිය වෙලා ජනතාව පිළිගත්තා. ජනතාව පිළි අරගෙන අපිට දැන් අපි ලෝකේ පුරාවටම දැන් මේ ප්‍රොඩක්ට් එක යවනවා. ඔබතුමී ශ්‍රී ලාංකිකයන්ට මේ ස්ථාරා කියලා නම තියෙන හේතුව මොකද? දැන් මම නමක් S කියලා කියන්නේ ස්කින් කියන එක. ඉතින් ඒක ඇත්තටම මගේ හස්බන්ඩ් තමයි මේ නම යෝජනා කරේ. නම් හොය හොය හිටියා. ඊට පස්සේ S කියන්නේ S්ත කියන්නේ හැම එහෙම තමයි ස්ථාරා කියන නම. ස්ථාර වෙන්නත් ඇති. ඔව්. ඔහුගේ නම මොකද්ද? ඉෂංග. ඉෂංග. සම්පූර්ණ නම ඉෂංග මහේපාල. මහේපාල. ඒ කියන්නේ ඔහු ස්තර කියන එක මම හිතන්නේ මේ ස්තාරා බවට පරිවර්තනය කරන්න ඇති. දැන් ඒ ඉල්ලුමට දෙන්න සැපියුම තියනවාද? ඔව්. ඉතින් ඇත්තම කියනවා නම් මේ ඩීටේල්ස් අපි ඔක පිටරටකින් ගෙන්නලා නෝ අපේ ලංකාවේ තමයි හදන්නේ. නිෂ්පාදනාගාරයක් තියෙනවා. ඔව්. මගේම නෙමෙයි අපි වෙනම නිෂ්පාදනාගාරයකින් හදලා ඔව් වෙනම ෆැක්ටරි එකකින් හදලා තමයි අපි ඒ කියන්නේ මම රෙසිපි එක දීලා අපි හදලා තමයි අපි මගේ ලේබල් එක යටතේ විකුණන්නේ. ඉතින් ඇත්තටම ඉදිරි කාලයේදී මේ patent rights උත් මට ලැබෙනවා ක්‍රීම් එකට. ඉතින් මේ දැන් මේක ඕනෙකට භාවිත කරත හැකි එහෙමද? ඔව් පිරිමි සහ ගෑනු ඕනම කෙනෙක්ට. ඉතින් ඇත්තටම දැන් ඉල්ලුම කොච්චරද කියනවනම් දැන් ගොඩාක් අන්ත අප්‍රමාණ පාරවල් අපිට මේ ස්ටොක්ස් ඉවර වෙලා තියෙනවා. ඒත් අපි පාරිභෝගිකයට ඒක දැනුම් දුන්නේ. ඔය එහෙම කරන්නේ නැහැනේ. ඔව් අපි කොයි වෙලාවකවත් බැරිම අවස්ථාවක විතරයි අපි කියන්නේ අපේ ස්ටොක්ස් ඉවරයි. ඒත් අපි දවස් දෙක තුනක් ඇතුළත කොහොම හරි මට ඇත්තටම මගේ වාසනාවට මට හොඳ ෆැක්ටරි එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්
කවදාවත් මට ප්‍රොඩක්ට් එකක් නැති වෙන්න ඉඩ තියන්නේ නැහැ. يعني කොහොම හරි ඒගොල්ලන්ගේ වෙන ප්‍රොඩක්ෂන් එකක් නවත්තලා හරි මගේ සප්ලයි එක මට හැම වෙලාවෙම දෙනවා. ඉතින් ඒ නිසා කරගෙන යනවා. එතකොට ජාත්‍යන්තර පැත්තට ඕක අරගෙන ගියාද? يعني ජාත්‍යන්තර පැත්තට මම අරගෙන ගියේ නැහැ. උනට ලෝකේ ජීවත් වෙන අනිත් ශ්‍රී ලාංකිකයන් ඉන්නවනේ. ඔවුන් මේක අරගෙන එහි ඒක ඒගොල්ලන් එහි ඉඳන් ඕඩර් කරනවා. ආහා. ඔව්. ඉතින් ඒ නිසා තමයි අපි පිටරටවල වලට ෂිප් කරන්නේ. කස්ටමර්ස් අර මොකද ලෝකයේ හැම රටින්ම වගේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මොකද ඒගොල්ලන් ඒ රටවල ජීවත් වුණාට මෙහි ලංකාවේ වෙන දේවල් තමයි ඒගොල්ලන් බලන්නේ. ඉතින් එහෙම තමයි ඒගොල්ලන් දැනගෙන මගේ ප්‍රොඩක්ට් එක ගැන අපි ලොකු ඉල්ලුමක් තියනවා. රංගනයෙන් ලැබුව ආදායමට වඩා ආදායමක් තියෙනවා. සෑහෙන මම හිතන්නේ මං මුළු අවුරුදු 19ටම හොයලා නැතුව ඇති. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ඒ කියන්නේ හොයන්න පුළුවන් මුදල. එතකොට මේ ඔබේ ක්ලෝතින් කාන්තා ඇඳුම් ඔව් මේ ගිපරදන පටන් ගත්තේ. ඒ එහෙම එකක් පටන් ගන්න හිතුනේ ඇයි? දැන් ඒ තාසාව. ඒ කියන්නේ මේ ඔබේම ඇඳුම් ඇඳගෙන ඔබේම ක්‍රීම් ගාගෙන යන්න ඕන කියන එකක් හදා ගන්න හිතාගෙන. නෑ ඇත්තටම දැන් මට මං කිව්වේ මට මුලදී ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් තිබ්බ කියලා. කොහොමද ඔබ මේ විවිධාකාර ඇඳුම් බඳින එක්කනේ? ඔව්. ඇඳුම් වල ඇඳුම් ලෝලිය. ඇඳුම් වලට පුදුම ආසාවක් තියෙන්නේ මම. ඒ කියන්නේ මම පොඩි කාලේ නම් එහෙමයි. ඇඳුම් වල දැන් මං හිතන්නකෝ දැන් මම ෂොපින් යනවා කියලා වෙන රටකට යනවා. එතකොට මම දැන් හරි දැන් මං අද දවසේ මං ෂොපින් යනවා කියලා ගියොත් මං ගන්නෙම ඇඳුම්. ඒ කියන්නේ වෙන දේවල් ගන්න දැන් සමහර අය මේකප් ගන්නවා සමහර අය සපත්තු ගන්නවා. ඒ කියන්නේ කෙනෙක් වැඩිපුර ගන්න දේවල් තියෙනවනේ. මගේ මං වැඩිපුරම ගන්නෙ ඇඳුම්. ඒ කියන්නේ එච්චරම ඇඳුම් වලට තමයි ආසාව. ඉතින් ඒ කාලේ දැන් අර මට ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් තිබුණේ ඒ ඇඳුම් ව්‍යාපාරය තමයි ආසාව තිබුණේ පටන් ගන්න. මේ ක්‍රීම් ව්‍යාපාරයක් නෙමෙයි. ඒ ඒක තමයි ව්‍යාපාරයක් නෙමෙයි. ඉස්සරුනේ ඒක. ඔව්. එහෙනම් මේක මං හිතනොහිතු විදිහට ඒ ව්‍යාපාරේ දියුණු වුණා. ඊට පස්සේ මං හිතුවා දැන් මට ඇත්තටම මේ වුණාට දැන් මම මගේ කාලයත් එක්ක බලද්දි මං හිතනවා ඇඳුම් ව්‍යාපාරේ මට තව පොඩ්ඩක් කල් ඉඳලා පටන් ගන්න තිබුණා කියලා. මොකද මට කාලේ නැති නිසා. ඒක නම් හිතපු තරම් තාම ඒකේ يعني බොහොම ලදරු මට්ටමේ තියෙන්නේ. ඔව් ඇඳුම් ව්‍යාපාරේ තාම ලදරු මට්ටමේ. ඒ වුණාට ඒකත් මගේ ආසාවට මගේ ඇඳුම් වල තියෙන ආසාවට තමයි මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. මොකද ඒක කාලයක් මම අර හිතාගෙන හිටපු එකක් නිසා. අතු බලාපොරොත්තු වුණා දැන් ඔය ඉතු කරගන්න බැරි වෙච්ච දේවල් අර ඔයත් එක්ක බලපන්. ළමයින්ගේ වයස් කීයද? 10යි 7යි. ආ ඒ කියන්නේ මේ ලොකු අම්මා කෙනෙක් හැබැයි. يعني කෙනෙක් දැන් පාසල් යනවා. ඔව් දෙන්නම පාසල් යනවා. පාසල් කියන්නේ මගේ පොඩි දුව පාසල් ගියේ නෑ අවුරුදු දෙකක්. යාගේ ග්‍රේඩ් 1 එකට ගිහිල්ලා මාර්තු වල තමයි කොරෝනා ආවේ. හ්ම්. එතකොට ග්‍රේඩ් 2 එකේ සතිය ඉස්කෝලේ ගියේ. ඒ ගොල්ලන් පාසල් මියුසියස් විද්‍යාලේ. පාසල් ගියේම නෑ. ඉල්ලුඩ් හස්බන්ඩ් මොකද ඉස්කෝලේ? හස්බන්ඩ් ගියා ඉස්කෝල 3කට විතර රොයල් කොලෙජ් ඊළඟට ගේට්වේ ඉන්ටර්නැෂනල් මෙතන ස්ටැෆර්ඩ් ඒ වගේ පාසල් 3කට ගිහින් තියෙනවා. ඊට පස්සේ කාලේ ඉතින් මතු බලාපොරොත්තු මොනවද කියලා මං හැමෝම මතු බලාපොරොත්තු දැන් තියෙන ලොකුම බලාපොරොත්තු තමයි මගේ ව්‍යාපාරය තව තව දියුණු කරගන්න. එතකොට ඒ කියන්නේ රංගනේ පැත්තනොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ චරිතයක් ලැබුණොත් හොඳයි කියලා ටිකක් හිතින්නේ නැද්ද? මං ඇත්තටම රංගනේ යෙදෙන්න ආසයි. ඒ උනට දැන් මගේ ජීවිතේ මං දැන් ඉන්න තැනත් එක කල්පනා කරද්දී මට දරුව දෙන්නෙක් ඉන්නවා. ඒතර මට ව්‍යාපාරයක් තියෙනවා බලන්න. ඉතින් ඒ ඔක්කොමත් එක මට කාලේ ඉතාම සීමිතයි. ඉතින් හොඳ චිත්‍රපටයක් කියන්නේ මම හිතන විදිහට ඉතාමත්ම හොඳ චිත්‍රපටයක් ලැබුණොත් තමයි මම බාරගන්නේ. ඔබට තියක් කරන්න පුළුවන් කියලා හිතනවා. ඔව්. ඒක මොකද රිදිරයක් වගේ තැනක තමයි ඉදිරියට හම්බෙන්නේ. ඔව් රිදිරයක්කුත් මම අවුරුද්දට එක පාරයි. ඉතින් රිදිරයක් වලට හරි රං ඒ ෂෝ එකට එහා ගිය ලොකු දෙයක් තියෙනවා එතන. සාමූහිකත්ව සුවත්තාවක් අර කෙනෙක් හම්බෙන්න තියෙන අවස්ථාව. ඔව් නිකන් අපි පවුලේ පවුලක් එකතු වෙනවා වගේ රිදිරයක් එක හම්බෙනවා කියන්නේ. පවුලේ උරලක්. ඔව්. ඉතින් දැන් අපි මේ අවුරුද්ද එකතුනේ අවුරුදු දෙකකට පස්සේ. ඉතින් එතකොට අපිට නටන්නත් අමතක වෙලා ඒ කියන්නේ හරි අමාරුවෙන් අපි එතනට පුරුදු වුණේ. ගෙන රිහර්සල් ගියාට දැන් මට පළවෙනි දෙවෙනි තුන්වෙනි රිහර්සල් එක ගියත් මට නැට වෙන්නේම නැහැ. ඊට පස්සේ එතකොට ෂෝ එකට සති දෙකක් තියලා ඒත් මගේ dance එක මම දන්නේ නැහැ. එදා මම හිතාගත්තා දැන් මම බැනුනොත් අහනවා චන්නත් බනිනවා ඔක්කොමල වයින්නවා රිහර්සල් එන්නේ නැද්ද කරන්නේ නැද්ද.
ඊට පස්සේ මම එක දවසක් හිතාගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ. අද මම රිහර්සල් ගිහිල්ලා මගේ මුළු නැටුමම ඉගෙනගෙනම තමයි එන්නේ කියලා. අවුරුදු දෙකක් අපි අර අපේ වැඩ කරගෙන හිටපු නිසා ඒ විදිහින් මනස හදාගන්න ටික දවසක් ගියා. ඒ දැන් ආයෙත් ඔකේ ට්‍රක් එකේ ඉන්නේ. ඒ නිසා රිදී රැක් එක නම් මම ඇත්තටම ආසාවෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේ කීපද يعني ෂෝස් කීපයක් තියෙනවා. මම අවුරුද්දක ඉස්සරහක් සහභාගි වෙන ඊට අමතරව ඉතින් හොඳටම තෝරා බේරාගෙන තමයි දායක වෙන්නේ. හරි බොහොම සුති. ඒ කියන්නේ දැන් අපි නුදුරු අනාගත දෙකෙන්නේ මට පේන්නේ ව්‍යාපාරික කාන්තාවක් ඉදිරියට ඇයි වගේ රංග මොද රංගණය කෙනෙක් ඉදිරියට එන්න කරනවා නේද ව්‍යාපාර කරන්නේ ඔබ නිරන්තරයෙන් කරන්න දැන් සිද්ධ වෙලා නේ ඔබට. ඔව්. එතන මොකද ඒකේ දැන් ආදායමත් හොඳ නිසා. ඔව් ඇත්තටම ව්‍යාපාරයක් දියුණු කරනවා කියන එකත් ඒකත් ලොකු අභියෝගයක්. ඒ කියන්නේ අපි චරිතයකට පුහුණු වෙනවා වගේ තමයි. ව්‍යාපාරයක් වුණත් දියුණු කරන්න ඕන නම් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න ඕනේ, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. උදේ එක දවසක් උදේට නැගිටලා අනේ අද නම් කම්මැලි ගෙදර ඉන්න ඕනේ කියලා එහෙම දවස් නැහැ. හැමදාම ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම මට මේ වෙලාවේ ඒක මට චැලෙන්ජ් එකක්. මම කොහොමද මේ දේ දියුණු කරන්නේ කියලා. ඉතින් මම ඇත්තටම මේ මුදල් පැත්ත ගැන වැඩිය හිතනවට වැඩිය මම මේකෙන් මාවම ටෙස්ට් කරන්නේ. මට කොච්චර දුර මේක දියුණු කරන්න පුළුවන්ද? ඔව්. ඔබ ඔබම පරීක්ෂා කරගෙන ඉන්න. ඔව්. හොඳයි සුපතනෝ නුදුරු අනාගතයේ තාපි මීටරි දෙයක් ඔබගේ ඔබගේ ප්‍රොඩක්ට්ස් සම්බන්ධයෙන් කතා කරන්න හැකියාව ලැබී කියලා. ඉතින් අද අපේ LB අභිප්‍රා අපේ ආරාධිතව ඌයේ සචිනිය අයම්ප ඇගේ කියන්නේ ව්‍යාපාරික වණිතාවක් විදිහට තමයි අපි ආව බොහෝ දුරට මේ ඔබට හැඳින්වා දුන්නේ. මොකද ඇගේ රංග ජීවිතය පිළිබඳ ඕන හැමතැනම කතා කරලා ඇති. නමුත් අර ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිළිබඳව කතා කරලා ලැබිච්ච ලොකු සතුටක්. ඒ කියන්නේ සචින් ළඟ ඉන්න නිලිය වගේම ව්‍යාපාරික එහෙම නැත්නම් ව්‍යවසායිකාව පිළිබඳව තමයි වැඩිපුර අපි කතා කරේ. බොහොම ස්තුතියි ආවට. බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි. ආයෙ දවසක හමුවෙමු මේ හා සමාන පැත්තට.